රනිල් වික්‍රමසිංහ හිටපු අගමැත්තුමා බලය අතහරින් නැතුව තාමත් ඉන්නෝ දැන් දින 25කට වැඩි කාලයක් කරලියගහ මන්දිරේ. අපි දැක්කා කථානායක කරු ජයසූරිය කථානායකතුමා එක පැත්තකින් ජනාධිපතිවරයා දෙන විධායක තීන්දුව එක පැත්තකින් පැත්තක තියලා කිව්වා මේ රටේ අගමැතිවරයෙක් නැහැ කියලා. එතුමා එහෙම කියනකට අපි අහන්න කැමති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පෞද්ගලික බූදලයක් දර්ලියගහ මන්දිරේ. අර්ලියගහ මන්දිරේ තියෙන රැස්වීම ශාලාව. ඔබට මතක ඇති හිටපු ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරයෙක් තමන්ගේ මංගල කටයුතු වලින් යොදාගත්තා. චතුර සෙනරත්න මන්ත්‍රීතුමා. ඒ මංගල කටයුතු වලින් යොදා ගනිද්දී මිලක් නියම කරා රජෙන්. පැය කීපයක් වෙනුවෙන් නියම කරපු මිල තමයි 21,80,000. පැය හතරක මංගල සාදය වෙනුවෙන්. දැන් අපි ගණන් හදලා බැලුවොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා දින 25ක පමණ කාලයක් මේ අර්ලියගහ මන්දිරයේ පරිශ්‍රයේ තියෙන රැස්වීම ශාලාව අපි දැක්කා. එක පැත්තකින් ඔවුන්ගේ ආධාර කරුවන් ගෙනල්ලා පිනුම් ගහන්න, බූරු ගහන්න, මේ තුලේ මත්පැන් පානය කරන්න, සාද පවත්වන්න, බජව් දාන්න, මේකට පාවිච්චි කරපු අර්ලියගහ මන්දිරය අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් විශේෂයෙන්ම රාජ්‍ය මේ භාරව ඉන්න රාජ නිලධාරීන්ගේ. වහාම මේ දින 25 ඔවුන් භාවිතා කරපු අර්ලියගහ මන්දිරයේ වෙනුවෙන්නේ ගෙවීම ලබා ගන්න කටයුතු කරන්න කියලා. දල වශයෙන් ගත්තම 21,80,000 නම් චතුර සේනාරත්න ගෙව්වේ පැය හතරකට. ඒ ගානම නම් එක දවසක ගාන මේ දින පහ වෙනකොට ලක්ෂ 545ක මුදලක් අය විය යුතුව තිබෙනවා රනිල් වික්‍රමසිංහගෙන් ආණ්ඩුවට මේ කටයුත්ත වෙනුවෙන්. මේක ලක්ෂ 21 පැය හතරක කාලෙකට අපි අනුමාන කරොත් ලක්ෂ 50 නම් අර්ලියගහ මන්දිරයේ දවසක ඒ වියදම කියලා ඒ රැස්වීම ශාලාව පාවිච්චි කරන්න. එහෙනම් ලක්ෂ 1,250ක මුදලක් මේ වන විට රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනතාවට ණය වෙලා තියෙනවා. එනිසා අපි ඉක්මනින් ඉල්ලීමක් කරනවා ජනාධිපති ලේකම්වරයාගෙනුත් අගමැතිව ලේකම්වරයාගෙනුත් ඒ මුදල ආපසු අය කර ගැනීම සඳහා කටයුතු කරන්න කියලා. රාජ්‍ය සම්පත් භාවිතා කරමින් එදා දවසේ අපිට චෝදනා එල්ල කරපු අය අද රාජ්‍ය සම්පත් භාවිතා කරමින් මේ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ කරමින් සිටි අය අහා අත්තනංගුවට වහා අත්තනංගුවට ගන්න කටයුතු කරන්න කියන ඉල්ලීමත් අපි කරනවා.